नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। पूजनीय महासंगरत्न अवसराय श्रद्धावंत पिन्वत्नी अपि පසුගිය දවස්වල විනය අධ්‍යයන පාඩම්මාලාවේ ශික්ෂාපද ගණනාව පිළිබඳව සාකච්ඡා කරන්න තිබුණා. සාමාන්‍ය දසසීලයට අතුලත් වන ඒ වගේම අෂ්ටාංගෝපසත සීලයට අතුලත් වන ඒ වගේම පංචශීලයට අතුලත් වන ශික්ෂාපද තමයි කතා කරේ. ඒක දීපින තුන්ටත් ඒ වගේම සාමනීර සම්මහන්සේලාට උප සම්බදා සම්මහන්සේලාට ප්‍රයෝජනවත්න මට්ටමට අපි සාකච්ඡා කරා. එතෙන්දී පංචශීලයෙන් ශික්ෂා පදනම් ඔක්කොම වගේ අපි සාකච්ඡා කළ අවසන් කරා. ඊළඟට පොසත් අෂ්ටාංග සීලය ගත්තු ඊවැගේම නැත්නම් නවංග පොසත් සීලය ගත්තත් ගාහට දස සීලය ගත්තත් සාමනීර දස සීලය ගත්තත් මේ වගේ එන ශික්ෂා පද වලින් අපි කතා කරන්නට කයි नृत्य गीतवादित शिक्षा पदे से माला गंध विलेपन शिक्षा पदे उच्चासन महासन शिक्षा पदे कि शिक्षा पत्न कथाकर दस सीर अदाल दिखाला विकाल भोजन शिक्षा पदे सह मे जागर पराजित पटिग्रह शिक्षा पदे अदापि मातृका विकाल भोजन वीरमणि शिक्षापद समाधि अट सीले पोषक अष्टांग सीले घाट दस सीले सामने दस सीले समाधान अन्य शिक्षा पदे कथाकरण कुहमद उपसंबद समीला उपसंबद सीले प्राथमिक सीले कुहमद संधान कर लीसमद बलपा खेन पीलिबंध कथाकरण इतकोट मेक पंचशीले ने है अष्टांग शीले अतुलतेन इवागेम घाट दस शीले अतुलतेन नवांग पोषत शीले अतुलतेन सामने दस शीले अतुलतेन एकमगे तमे तीन विकार भोजन वीरमणि सिक्खा पदं समाधियामि केल सामान्य सामने सामिन्नासकने कवदेन कविदेन करना एकने कने कवदारी कवदारी कविदे करना बुटे බෝවිද කරන්නේ උදෑසන කාලේ තමයි පැවිදි කරලා ශික්ෂාපද සමාදන් සිද්ධ කරා. ඉතරේ මොහොතේ ඉඳලා ශික්ෂාපදේ රකින්නට ඕන. ඉතින් මේ ශික්ෂාපදේ මොහොතේ ඉඳලා රැකිය යුතුනවා. ඒකට ගිහි පින්වතෙක් උපාසක උපාසක මහත්මයෙක් උපාසක මාතාවක් ඒ පොහේ දවසවල මේ ශික්ෂාපදේ සමාදන් වෙනවා. ඒ කියන්නේ උපෝසත අෂ්ටාංග සීලයට අෂ්ටාංග උපෝසත සීලිය හරි නවාංග කෝසද සීලේ හරි ගාහක දස සීලේ හරි කියන මේ සීල සමාදන් වෙනකොට ඒ සීල අතරත් යන විකාල භෝජන ආවිරමණ සික්ඛාපද සමාදන් කියලා. ඒතරේක සමාදන් වෙනකොට එදා දවසේ මධ්‍යහන පස්සේ ආහාර ගැනීමෙන් වැළකී ඉන්නවා. ඒක තමයි මේ ශික්ෂාපද සරල තේරුම. මධ්‍යහන පස්සේ ආහාර ගැනීමෙන් වැළකිනවා කියන එක. ඒක කියන්නේ ශික්ෂාපද සමාදන් වෙනවා කියන එක. සාමාන්‍යයෙන් ගොඩක් සේනාසන වල විහාරස්ථාන වල එන हेट पोहे दवस के लिए हेट पोहे दवस अदहसोट ये समाधान समाधान शिक्षा मध्यान पास आहार
ඔහේදවස පෙරදිනේ හවස සීල් සමාදන් වෙනවා නම් ඒ පින්නතුන් එදා දවසේ මධ්‍යාහන පෙර තමන්ගේ ආහාර කිස අවසන් කරලා තියෙනවා. ඊට පස්සේ නම් මධ්‍යාහනේ පස්සේ නම් ආහාර අරගත්තේ. එදා හවසේ සීල්පදේ සමාදන් වෙන තීරමක් නැහැ. පසු දවුදෑසන අරුණෙන් පස්සේ ඔහේදවස අරුණෙන් පස්සේ මේ සීල සමාදන් වෙනා රකින එක තමයි සුදුසු වෙන්නේ. ඒක අයන්නේ මතක් කරේ. එතකොට මේක ඔබ උපසම්බදව සමින්හන්සේලාගේ ප්‍රතිමුක් සේන සඳහන් වෙන්නේ යෝපාන වික්ඛු විකාරේ කාබිනයම භෝජනයම කාබීව භුංජේව පාචිත්‍යං කියලා. ඒ කියන්නේ කිසි භික්ෂුවක් මධ්‍යහනෙන් පස්සේ ඒ කියන්නේ විකාරේ කෑවිති දෙයක් හෝ වැලි දෙයක් හෝ කෑවොත් වැලිය පචිති කිනා පත්‍ය සිද්ධ වෙනවා. ඒක දැන් උපසම්බද සීල සඳහන් වෙන්නේ විදියට. හරි ඊට පස්සේ අපි බලමු මේ ශික්ෂාපදයන් ආදයන් සටහන අනුසාරයෙන් शिक्षापद वसें शिक्षापदे ඒ පාචිති පාදින ශික්ෂා පදේ පැහැදිලි කරනවා. ඒක පැහැදිලි කරාම අර ශික්ෂා පදේ ගැන හොඳ අවබෝධයක් ඒ කෙනාට එනවා. එතකොට මෙතන අපි දැනගන්න ඕන වැදගත්ම කාරණේ තමයි විකාලය කියන්නේ මොකද්ද කියන එක. දැන් සමහර අය විකාලය කියන්නේ විවිධ විදිහට අර්ථ දක්වනවානේ. අපිට අහන්න ලැබෙන සමහර කෙනෙක් කියන මේ ඉරවරට ගියන් පස්සේ තමයි විකාලය කියලා කියන්නේ. ඒ කියන්නේ ඉරවරට ගියා කියලා කියන්නේ. ඉර බහිනවනේ. හවස 6 6 ආවා දොට ඊට පස්සේ තමයි විකාරය කියන්නේ කියලා සමහර දෙනෙක් අර්ථ දක්වනවා. ඉතින් තව සමහර කෙනෙක් කියන විකාරයට මධ්‍යහන්නයට කලින් මධ්‍යහන්නය තමයි විකාරය මධ්‍යහන්න පස්සේ විකාරය මධ්‍යහන්නයට මොහොතකට කලින් ආහාර අරගෙන පටන් ගන්න ඇති අවසන් වෙන එකකින් කොයි වෙලාවද අවසන් වෙන එක කියන ප්‍රශ්නයක් නැහැ කියලා. ඒකව වැරදි මත විනය නිමේ එක ඒක අවිනිය වෙනවා. එහෙම කිව්වොත් එහෙම විනය විරෝධී. සරි විකාලය කියන එක පැහැදිලිව පෙළදහමේ පාචිත්‍ය පාළි මෙන්න මෙහෙම අර දක්වලා තියෙනවා. අර පේන ඇති විකාරෝ නාම මජ්ජන්තිකේ වීතිවන්තේ යාව අරුණුගමන. ඒ කියන්නේ විකාලය කියලා කියන්නේ මධ්‍යහන් ඉක්ම ගිය තන් පටන් අරුණ නැගීම දක්වා කාලය තමයි විකාලය කියලා කියන්නේ. ඒක මධ්‍යහන් කියලා කියන්නේ ඉර මුදුන් වෙන අවස්ථාව. ඉර මුදුන් වෙන අවස්ථාව. ඉර මුදුන් වෙනන් පස්සේ ඉර මුදුන් නියම දක්වා ඉර මුදුනේ මධ්‍යහන්නේ කියන්නේ. ඉර මුදුනේ අවසන් වුණාන් පස්සේ කාර්යය තමයි කාර්ය වෙන්නේ. එතකොට ඉර මුදුන් වුණාන් පස්සේ ඉඳලා පහෝද අරුණ දක්වා. පසු දිනම් දැන් අද ඉර මුදුන් උනේ සාමාන්‍ය මම මේ ඉන්න ප්‍රදේශයේ ඉර මුදුන් උනේ 11:53ට තමයි මධ්‍යහන්නේ තිබුණේ. එතකොට 11:53න් පස්සේ මේ කාර්යය මේ කාර්ය සැරකෙන්නේ. ඒකෝර මේක ලංකාවේදී මේ ප්‍රදේශන පොඩි වෙනසක් වෙනවා. දැන් උගන්ට ඔය දැන් තාක්ෂණික උපකරණ වලින් මේ කියන්නේ Android තාක්ෂණයෙන් හරි එහෙම නැත්නම් මේ Google හරහා මේ ප්‍රදේශයේ මධ්‍යන්‍ය කියලා තියෙන එක හොයාගන්න පුළුවන්. එහෙනම් පහසුකම් තියෙනවා. ඒකෝර දැන් මම මේ විලාවේ ඉන්න ප්‍රදේශයේ 11:53ට තමයි මධ්‍යන්‍ය තිබුණේ. මේ දවස්වල සමහර කාල තියෙන 12 කාල 12 20 වාගේ වෙනකොට තියන මධ්‍යහ්නය. එතන මේ 12 කෙනෙක් ගැන ගන්නේ යන්නේ මධ්‍යහ්නයේ ඉරමුදුන් වෙන අවස්ථාව. ඉරමුදුන් වෙන වෙලාව කීයද කියන එක. කොයි විනාඩියටද කියන එක. කොයි පැයේ කොයි විනාඩියද කියන එක. එතනින් පස්සේ කාලය තමයි විකාලය කියලා කියන්නේ. ඒ එතන ටිකින් මධ්‍යහ්නය කියලා එකක් තියෙනවා. එන මධ්‍යහ්නය විතර පුංචි වෙලාවක් යනකම් තියෙනවා. කෙනෙක් විනාඩියකට ඒක හරියටම කාලි නිර්ණය කිරීමක් කරන්න බෑ. මධ්‍යන්නේ පොඩි වෙලාවක් ඉඳන් ඉර හැරෙන්න පොඩි වෙලාවක් තියෙන මධ්‍යන්නේ ඉඳලා අන්නේ පොඩි කාලයක් තියෙනවා. මොකද ඒක
අපි පැත්තකින් තියාගන්න මධ්‍යාහ්නය පස්සේ තමයි විකාලය කියලා කියන්නේ කොහේ දක්වාද මධ්‍යාහ්නය ඉඳලා පහෝද අරුණ දක්වා. ඒ කියන්නේ අද 11:53 ඉඳලා හෙට අරුණ තියෙන්නේ සමය 5:30 ගන්නකට වගේ අන්න ඒ දක්වා කාලය තමයි විකාලය කියලා කියන්නේ. ඒතර ඒ කාලය තුල යම්කිසි කැවිතු ආහාරයක් නැත්නම් කැවිතු කැවිලි වාගේයක් හරි අනුභව කරන්න ඕන භෝජනයක් හරි කැවුත් අනුභව කරද්දී මේ ශික්ෂාපදේ කැරෙනවා. ඒතර ඒක කාටත් එක විදියයි. මේ විකාල භෝජන වේරම ශික්ෂාපද සමාදෙන්න කියලා සමාදන් කරන අය ගන්න. අර පාචිතිපාලී කියන උපසම්බදා සීලේ එන ඒ ශික්ෂාපදේ ඨකින උපසම්බදා සම්මහසරකට එක විදිය තමයි සිද්ධ වෙන්නේ. මධ්‍යන පස්සේ යම්කිසි ආහාරයක් ගත්තොත් ඒ ශික්ෂාපද කරේනවා. උපසම්බදා සම්මහසරට වළඳන පිළක් පිළක් ගානේ පචිති කිනා පද සිද්ධ වෙනවා. ඒක වළඳන්න මධ්‍යන්නේ කියන්නේ විකාලයේදී වළඳන්න කියලායි භෝජනේ පිළිගන්නවා. පිළිගැනීමේදී දුෂ්කරතාවක් වෙනවා. වළඳනකට වළඳන පිළක් පිළක් ගානේ පචිති කිනා පද සිද්ධ වෙනවා. අනික් කාරණා සාමාන්‍ය රායට හෝ දිහි වෙන තුනන් ඒ පළවිදි පිළ වළඳනත් එක්කම ශික්ෂාපද කරේනවා. ශික්ෂාපද කරේනවා කියනවා. අපත්තිනේ ශික්ෂාපද කරේනවා. ඌට ඒ ඉනිපස්සේ යගේ සීලය ඡේදින වෙනවා තියෙනවා. අය ඉදා දවස ඇය සමාදන් වෙන බද හැම බදන් කාර්යෙන් තියෙන්නේ අය නම් පහෝදාය සමාදන් වෙනවා. එතකොට නම් විකාලේ කියලා කියන පැහැදිලිව මතක තියාගන්න මේ පාචිතිපාලි පෙළෙහි එන විදිය විකාරෝ නම් මධ්‍යන්තිකේ මධ්‍යන්තිකේ වීතිවන්තේ ආවරණ කරනවා. විකාරේ කියලක මධ්‍යන්නේ මගිය තැන් පටන් අරුම නැගීම දක්වා කාය එතන පැය සාමාන්‍ය ආසන්නස පැය 18ක විතර කාය පොඩි වෙනස් වෙන පුරන් එක මේ කියන 12ට මධ්‍යහන තිබිලා පහෝදා අරුණ නැගෙන්නේ කායට නම් පැය 18 ආරෙක මේක වෙනස් වෙනවා පැය 18 17 අතර වායි පරසරය පරසක වෙනස් වෙනවා ඊට මෙහා අඩු වෙන්නත් පුළුවන් ඔන්න ඒ කාය තමයි ඒ කාලය කියලා කියන්නේ. එතකොට විකාරයේ තියෙන්නේ අපි හිතමුකෝ 11:55ට කියලා. 11:55ට කලින් ආහාර කෙස අවසන් වෙනකොට ඊට කලින් පටන් ගත්ත කියලා හරියන්නේ නැහැ. එතකොට එයා 11:00ට ආහාර ගන්න පටන් ගත්ත කෙනෙක් කියන්නේ දාන වන්දන පටන් ගන්න 11:00ට. ඉතින් 11:00ට පටන් අරගෙන එයා වළඳගෙන යනවා මධ්‍යාහ්න 11:55ට. 11:55 දක්වාත් වළඳනවා. ඒ දක්වා මෙයාට ඒ වැරඳීමේදී ආපත්‍යක් වෙන්නේ නැහැ. හැබැයි 11:55 යම් දෙයක් වළඳනවාද එක ආහාර පිටක් හරි ඒ පිටේදී අවත් වෙනවා. දවර දිහි දින දෙක හරි සමහර කෙනෙක් හරි 11:55 වෙනකම් ආහාර ගත්තට ශික්ෂා වෙද කරේ නැහැ. 11:55 පස්සේ ඒ විනාඩි 3න් පස්සේ ආහාර ගත්තොත් ශික්ෂා වෙද කරේ නැහැ. එතකොට මේ ඊට කලින් පටන් ගත්තා කියලා මගේ ඒ වෙනකොට ඒ මධ්‍යහන්ට කලින් අවසන් වෙනට ඕන. ඒ වන්දන මේක මතක තියෙන මධ්‍යහන් කලින් අවසන් වෙනට ඕන. ඒ මේ භෝජන කෘත්‍යය. පැහැදිලිද? ඊළඟට බලමු එතකොට මේකෙදි මේ විකාලේ අනුභව නොකර හැකි දේවල් මොනවද කියලා. දැන් විකාලේ දැනගත්තේ විකාලේ කියන ওই කාලේ. එහෙනම් කාලය කියලා කියන්නේ කොයි කාලේද? අරුණන් ගමනේ ඉඳලා මධ්‍යන් දක්වා කාලය. එන අදාරුණ නැගනේ 5:35ට නම් ඒ වෙලාවේ ඉඳලා මධ්‍යන් දක්වා කාලය තමයි කාලය. ඒතකොට ඒ කාලේ ගන්න පුළුවන් ආහාර වර්ග තියෙනවා. ඒ ටික විතරයි ඒ කාලේ ගන්න පුළුවන්. ඒ හැර වෙන දේවල් ගන්න මේ සෝරි. ඒ කාලය තුල ඕනම දෙයක් ආහාර ගන්න පුළුවන්. ඒ කාලය තුල ඕනම දෙයක් ගන්න පුළුවන්. හැබැයි මේ කාලේ අර කාලේ ගන්න පුළුවන් ආහාර ගන්න බෑ. ඒ කියන්නේ උදේ කාලය තමයි කාලයක හඳුන්වන්නේ අරුණ ඉඳලා මධ්‍යන් දක්වා. ඒ කාලය තුළ ගත හැකි ආහාර විකාරයේ ගන්න තමයි. ඒ විකාරයේ ගත තමයි මේ ශික්ෂාපදේ කැඩෙන්නේ. එතකොට මෙතනදි කියන්නේ කාදිනියන්ව භෝජනයන් වගේ කියන්නේ මේ ශික්ෂාපද උපසමද සීන ශික්ෂාපදේ කියන කාදිනියන්ව භෝජනයන්. එතන මේ කාදිනියන්ව භෝජනයන්ව කියන එක දැන් අර නිපින සමාජ ශික්ෂාපදේ නැහැ. නමුත් මේ පදේ තේරුම දැනගන්න. එතකොට යෑත්
විකාලේ වැරකිත දේ තමයි මේ කියන්නේ. විකාලේ නොගත යුතු ආහාර. කාදිනිය භෝජනය. මොනවද කාදිනිය භෝජනය කියලා කියන්නේ? හරි. එතකොට මේ ත්‍රිපිටක පාළියේ විදිහට මම අර්ථ දක්වලා තියෙන්නේ කාදිනිය කියලා කියන්නේ සිංහලෙන් අපි කියලා තියෙනවා. කාදිනිය නම් පස් භෝජන. යාම කාලික, සත්හ කාලික, යාව ජීවික, තබ සසු දැ කාදිනිය. ඒ කියන්නේ පස් භෝජන කියලා කියන්නේ පංච භෝජන. මම ඒ ඉස්සරහට පැහැදිලි කරනවා පංච භෝජන කියන්නේ කියලා. පංච භෝජන අපි යාම කාලිකත් සත්තහ කාලිකත් යාව ජීවකත් හැර අනිත්‍ය වලින් කාදිනී කරම මාර්ගයට මේ කියන්නේ. හරි බලන්න පැහැදිලි කරගන්න අපි ඒක. මෙතනදී ධර්මයේ පෙන් නවිනේ කාලික හතරක් ගැන කාලික හතරක් ගැන. ඒ කාලික හතර තමයි ජාව කාලිකේ, යාම කාලිකේ, සත්හා කාලිකේ, යාව ජීවිතේ. කාලික හතරක් තියෙනවා. යාව කාලිකේ, යාම කාලිකේ, සත්හා කාලිකේ, යාව ජීවිතේ කියලා එන්නේ හතර අපි තේරුම් ගන්න ඕන. එතන මෙතන භෝජනේ කාදිනේ භෝජනේ කියන පද කාබිරියේ භෝජනේ කියන දේවල්. කෑතු දේවල් සහ වැලදි දේවල්. ඒවා තමයි විකාලේ ගන්න බැරි දේවල්. ඒකනි කියන්නේ යපන බික්කු විකාලේ කාදිනේම භෝජනේම කාදීව භෝජනය පාජිකය. යම් කිසි වික්ෂුවක් විකාලේදී කෑතු දෙයක් හෝ වැඳු දෙයක් හෝ කෑවක වැඳුව පචිදීනව තේරෙනවා. ඒකම තමයි එතකොට අනික් අය සිද්ධ වෙන්නේ විදිහටම. වික්ෂාපදේ දක්වලා තියෙන ආකාරය විතර වෙනසකද? විකාලය කියලා කීයකින් දැන් පැහැදිලි කරා? මධ්‍යාහ්නේ ඉඳලා පහෝද අරුණ දක්වා. ඒක තමයි විකාලය කියලා කියන්නේ. දැනගන්න ඕන මොනවද? කාදිනිය. කාදිනිය කියන දේවල් විකාලය ගන්න බෑ. භෝජනය කියන විකාලය ගන්න බෑ. කාදිනිය කියලා කියනවාද? පස් භෝජුන්, යාම කාලික, සත්හ කාලික, යාව ජීවිත. මේව හැර ඉතුරු දේවල් කාදිනිය. පස් භෝජන කියලා කියන්නේ පංච භෝජන. ඒක මම ඊළඟට පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ මොනවද කියලා තියෙනවා. එනම් කැවිලි පළතුරු ආදී දේවල්. කැවිලි පළතුරු ආ මෙන්න මේ කියන දේවල් මොනවද? මෙතන තියෙන පේන ඇති මූල කාදිනී. මේ කැවිලි කියන දේ ආදී අපි දැන් හදනනේ කැවිලි කෝ කොකිස්ද කේක් ඔය විවිධාකාර කැවිලි වර්ග හදනනේ රස කැවිලි වර්ග. ඒ සියලුම කැවිලි වර්ගයි තියෙන කාදිනී කියන කොට. ඊළඟ සියලුම පළතුරු වර්ග. පළතුරු වර්ගය ඇතුළත තියෙන කාදිනී කියන කොට. හරි. ඒ කැවිලි වශයෙන්, ගෙඩි වශයෙන් එහෙම ආහාර ගන්න. ආහාර ගන්නේ. ඊළඟට ඊට අමතරව තව තියෙන මූල කාදිනී කියලා. මූල කාදිනී කියලා කියන්නේ කෑයුතු. එතන මේ කෑයුතු කියන්නේ අනිවාර්යෙන් කන්න ඕනේ කියන කතා නෙමෙයි. කෑම පිරිස භාවිතා කරන ගස් වල මුල්. මුල් කනවාද? තියනනේ. කියන්නේ මුල් කියලා කියන්නේ ඇත්තටම මෙතන මුලේ හැට ගන්නවනේ අලයක් අන්නේ ඒක. මයින්ඔක්කා. බතල තමන තියෙන. අර්ථාපල. ඒ ගහරේ ඉන්න එක 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 අලවර්ග තියෙන. අන්නේ ඒවා. ඒ කියන්නේ මුල කියලා අලේ කියලා ගන්න ඇත්තටම මුලේ ආහාර ගබර වෙච්ච කොටසනේ. ආහාර සංචිත වෙච්ච කොටස මූලික ආහාර සංචිත වෙච්ච කොටස තමයි අපි කලවසෙන් ආට ගන්න. අන්න ඒවට කියන මූල කාදිනී කියලා. එතකොට ඒ අර්ථාපද මඤ්ඤ කදෝ කියන විද නම්මනේ හඳුනා ගන්නවා කියන වර්ග විකාලේ කන්න බෑ. විකාලේ කන්නට බෑ. කෑවොත් ශික්ෂාපද කැරිනවා. හරි මධ්‍යාහ්නේ මේ ශික්ෂා ඒ සියල්ල රැගෙන කරා මධ්‍යාහ්නේ පස්සේ මඤ්ඤ කර කැලක් කරවන කෑවොත් එහෙම අමිනේ හරි ශික්ෂාපද කැරිනවා. ඊළඟට මූල කාදිනිය ඊළඟ තියෙනවා කන්ද කාදිනිය කන්ද කාදිනිය ඒ මූල කාදිනියට කෙලින්ම ඉස්සරහින් තියෙන එක කන්ද කාදිනිය. එතන කන්ද කියන එක තියෙන්නේ කද අප්‍රපාණ දායන අප්‍රපාණ දායන තියෙන කන්ද කාදිනිය. මේ කියලා කියන්නේ කෑමට සුදුසු කෑයුතු රුක්ලිය අල. එතන මුල් කියලා මුල් මොනවද මේ කැමර ගන්න මුල් වර්ග තියෙනවා. මට මතකෙට එන්නේ නැහැ. මම අල වෙනම දක්වලා තියෙනවා කන්ද කාදිනී කියලා. රසල අල වර්ගය තමයි මම ඔක්කොම වර්ග ගන්න එන්නේ අර්ථපල වර්ගය. මුල් වර්ග අහට ගන්න
मूल खादिनी महाप्राण मल वर्ग फल गरीपुर मनोहारी मूलहारी खांदहारी अलहारी बीजहारी अमरलाटी वर्ग समय खांदे गिम खांदे पिटी गुवा धान्य अमरला इलाक मेरियम वर्ग समार मेरियम वर्ग आट गए गीन पटास्टिकम की समार दासर मूल आड़ना समार दासर आला हटना समार दासर खांद समार पात्र समार फोट समार मार समार पाल समार गेरी समार धाट समार पेटी समार खरती तेरे मेने में मनोहारी ये वाके देवर के खाद नहीं है किया खाद नहीं किया हर ये वाक के तुरंत ये वस्ती तबाम तरह वाले कभी बावड़ी देवर पालतू बावड़ी ये पंचभोजन पंचभोजन यामकालिक सप्ताहकालिक पंचभोजन पंचभोजन यामकालिक सप्ताहकालिक यावजीक यामकालिक सप्ताहकालिक यावजीक पंचभोजन कालिकालिकालिकीविक
යාව කාලිකේ කියන්නේ උදේ කාලයේ ගත හැකි ආහාර වලින් පංච භෝජන හැර ඉතුරුව තමයි කාදිනේ කියලා කියන්නේ. ඒතර පංච භෝජන හැර ඉතුරු සියල්ල උදේ කාලයේ ආහාර ගන්න පුළුවන්. පංච භෝජන හැර ඉතුරු සියල්ල තමයි කාදිනේ කියලා කියන්නේ. හරි. ඊළඟ කාලයක තුනක් පැහැදිලි කරගත්තා තව පැහැදිලි විස්තරේ. පංච භෝජන කියලා කියන්නේ මොනවද? භෝජන පහක් කියන්නේ මොනවද? ඕදන කුම් මාස සත්තු මච්චෝ මාස පරංගිතර දාතන තේරුම ඕදන කියලා කියන්නේ බක් වර්ග කුම් මාස කියලා කියන්නේ කුම් පිට්ටු කියලා කියන්නේ ඒවා සත්තු කියලා කියන්නේ අත්සුන් අග්ගල අග්ගල හදන පිටි ඒවා බැලුව පිටි වගේ ඒවා මච්චෝ කියලා කියන්නේ දීන මාස දී මාස කියනක මාස කියන්නේ පොඩ මාස කියනක ඔන්නේ පහට කියන පංච භෝජන කියලා. මේක වෙනම දක්වලා තියෙන නිසා මේ කරුණු පහ වදනා කරගෙන මේ පංච භෝජන නිසා වෙන අපති ගොඩක් තියෙන විචුනාංශලා. එතකොට ඕදන කියද්දී හරි ඕදන කියනකොට මේ ඕදන යනු පැහැදිලි වෙන සාලි වීහි යව ගෝධුම කංගු වරක කුද්‍රසක යන සප්ත සප්ත ධාන්‍යංගේ සහලින් විසින ලද බත් තමයි ඕදන කියලා කියන්නේ. එතකොට මේ ලෝකෙ තිබිලා තියෙන ධාන්‍ය වර්ග මේපත් පිලිස භාගතා කරන ධාන්‍ය වර්ග හතක්. මේ වර්ග කියන සප්ත ධාන්‍ය කියලා. සප්ත ධාන්‍ය කියලා. තව විදිහට කියන්නේ ඒවට විනේ හඳුනනවා මේ කුබ්බන්න කියලා. කුබ්බන ධාන්‍ය කියලා. ඒ තමයි සප්ත ධාන්‍ය. සාලි කියලා කිව්වේ හැල්වි කියලා කියන්නේ. හැල්වි කියන්නේ සාලි කියලා. වීහි කියලා කියන්නේ වී වර්ග. දැන් ඔය අපි වර්තමානයේ පාවිච්චි කරන වී වර්ග. හැල්වේ කියනවා නම් ඒ වගේ දැන් තියෙනවද දන්නේ හැල්වේ කියන ඒවා. සංජාත හැල් කියලා කියන්නේ ඒ වගේ. සාලි. වීහි කියන්නේ දැන් තියෙන වී වර්ග. යව. යව කියන්නේ බාර්ලි වර්ග. බාර්ලි කියලා කියන මේක. බාර්ලි කියන දහන්තම යව කියලා කියන්නේ. ගෝධුම කියලා කියන්නේ තිරුඹු. තිරුඹු. පාන් පිටි හදන ගන්නේ තිරුඹු. තිරුඹු. කංගු කියලා කියන්නේ තනහාල කියලා කියන්නේ දැකලා ඇති. එතන මරණ මතකයේ පුංචි කාලේ තියමලා හදර තිබෙන තනහල් කියලා අදල සමහර ගම්මැති තනහල් කියන එක. ඒකෙන් කංගු කියලා කියනවා. වරක කියලා කියන්නේ හෙලවරා කියලා ගහන්නක් තියෙනවා. ඒක වරක කියලා කියනවා. මම දැකලා නැහැ දන්න අය ඉන්නවනම් බල බලන්න. හෙලවරා කියලා කියනවා වරක කියලා කියන්නේ ධාන්‍ය වර්ග. ලංකාවේ තියෙන විතරමව දැනෙන්නේ නැහැ. කුද්රුසක කියලා කියන්නේ අමු කියලා කියන කුරක්කම් කියලා අපි හඳුන්වන්නේ කුද්වසක කියන්නේ. ඔන්න ඔය වටේ තමයි සත්ත දහන්න කියලා කියන්නේ. ඒ වගේම යම් බතක් පිසුවොත් ඒ බතට කියනවා ඒ බත තමයි මෙතන ඕදන කියලා හඳුන්වන්නේ. ඔය සත්ත විදි දහන්නකින් පිසු බත තමයි ඕදන කියන්නේ. එතකොට තව තියන්නේ මූන් ඇට්. කෝපි. මෙන්නේ කාඩ පරිප්පු. සෝයා. ඔය වගේ දහන්නේ වරකට තියෙනවානේ. ඒවාට කියන්නේ අපරන්න කියලා. අපරන්න කියලා. අපරන්න දහන්නේ වලින් බක්කසි නැහැනේ. ඒවත් ගොඩක් දුර වැංජන වගේ දේවල් තමයි ගන්න. ප්‍රෝධන කියලා කියන්නේ මේ සත්ත්ව විද දහන්නේ. මෙන්න මේ කියපු සාලි වීහි යව ගෝධුම කංගු කුද්‍රස වරග කියන මෙන්න මේ සත්ත්ව විද දහන්නේ කිසෙකු බත තමයි ඕදන කියලා කියන්නේ. ඒකට ඒක පංච භෝජනන්ගේ පළවෙනි එක. පංච භෝජනන්ගේ පළවෙනි එක. ඊළඟ කුම්මාස කියලා කියන්නේ යව බලි කරන ලද පිටු දැන් මෙතන හතක් කියවනේ දහන්න වල. හැබැයි හතෙන්ම කරපු පිටුනේ මේ ගන්න මෙතෙන්ට. ජව වලින් කරපු පිටු තමයි කුම්මාස කියන ගණිත ගන්න. හැබැයි මෙහෙමයි. මෙතනදී මේ කුම්මාස කියන පදේ අර්ථ දක්වලා තියෙන්නේ සාමේ ප්‍රසම්බදාසීලයේ තියෙනවා පවර්ණ ශික්ෂාපද. අන්නේ පවර්ණ ශික්ෂාපදයට අදාළව තමයි කුම්මාස කියන එක ජව වලින් කරපු පිටු කියන හඳුනලා තියෙන්නේ. මොකද මේ ශික්ෂාපදේ කැඩෙන්නේ යාවරින් කරෝ පිට්ටු කක්කත් විතරයි. ඒ පවර්ණ ශික්ෂාපදේ කැරිවි. නමුත් මෙතෙන්ට අදාළව ඕනම වර්ගයක පිට්ටුවක් ගන්න පුළුවන්. ඕනම වර්ගයක පිට්ටුවක් ගන්න පුළුවන්. කුරාම් පිට්ටුද, හාල් පිට්ටුද, තව බාල්වල පිට්ටු හැදුවනම් තිරුගුරේ පිට්ටු හැදුවනම් මොනවා හරි පිට්ටු විදියට හදපු දෙයක්. පිට්ටු, රොටි, ඒ වගේ දේවල්. හරි එනවා. දැන් තව තියෙන්නේ මොනවද? හැලප. පාන් වෙන පුළුවන් ගියාත් වෙන පුළුවන් බත් නොවන අන්නේ වගේ දේවල්
මාස කිනකොට දාන්න පුළුවන් මේ ශික්ෂාපද මොකද්ද මේකෙදී මම අර අර්ථේ මේ අටුවා පොඩාගත්තේ අර ශික්ෂාපද නිසායි මෙහෙම සඳහන් කරලා තියෙන්නේ යවලින් කරන දෙකට කියලා මේ ශික්ෂාපද අදාළව පවන ශික්ෂාපද අදාළවයි නමුත් මේකට අදාළව ගත්තම ඕනම බක් නොවන ඒ ඒ දහඬ වෙන පිසු වෙනත් ආහාර තියෙනවා පාන් වෙන්න පුළුවන් රොටි වෙන්න පුළුවන් ඉජාප වෙන්න පුළුවන් හැලක වෙන්න පුළුවන් පිට වෙන්න පුළුවන් ඒ වගේ දේවල් සත්තු කියලා කියන්නේ සත්තු කියලා කියන අත්සුණු එහෙම නැත්නම් මේකක් අර දක්වලා තියෙන අර පවන ශික්ෂාපදයට අදාළව තමයි මොකද වෙන මේ විකාර බෝන් ශික්ෂාපදයට අදාළ මේක පැහැදිලි කරන්න තිබුණ නැහැ ආතෝ අතනින් තමයි පටන් ගන්න පුළුවන් මොකද අත්සුණු කියනකට හැල් වී යව මේ වෙන කරු බඩුව පිටි නැත්නම් තන හෙලවර අමු කියන මේ වගේ කරල් බදල හදාගත්ත පිටි නැත්නම් දහ ඉවත් කරලා නැවත අnder පොටල හදාගත්ත ඒ පිටි වලට කියනවා අත්සුණු කියලා. ඒ වෙනත් නැත්නම් ඒවා ඒ පිටි බදල හදාගත්ත අග්ගලා වගේ දෙනවා. ඒතකොට ඉස්සර කට්ටි ළමයි යනකොට අග්ගල හදාගන්න අනිත් පැත්තට හාල් පිටි එහෙම කොටලා අග්ගල හදාගන්න. ඒතකොට හාල් කොටලා පිටි බදගෙන අග්ගල හදාගන්න. එහෙනම් අපි සමහර විට ධාන්‍ය කලින් බදලා කොටලා අග්ගල හදාගන්න. කොහොම හරි වෙන්න පුළුවන්. එතන මෙන්න මේ කියන අත්සුණු ආදී දේ. ඒ බැටු පිටි හරි ඒ පිටි වලින් අරපු අග්ගල හරි අර කියපු ධාන්‍ය වර්ග වලින් සත්ව ධාන්‍ය ඕන එකකින් මෙතන ගන්න පුළුවන්. ඔය දෙකම යා සටහනේ තියෙන්නේ අර අවර්ණ ශික්ෂාපදද අදාළව කරපු විග්‍රහය අට කතාවේ නමුත් ඒක ඒ පවන් ශික්ෂාපද අදාළව තමයි විදිහට තියෙන නමුත් මේ සත්ව ධාන්‍ය කරගුණ හරි බැටු පිටි වර්ගයක් තියෙනවා නම් ඒ පිටි හෝ අමො වෙන්න පුළුවන් ඒ පිටි හරි ඒ පිටි බදර හදාගත්ත අග්ගල හරි ඕන එකක් ගන්න පුළුවන් ඒකත් කාදුනේ මේ භෝජන සංඛ්‍යාවට මත්ස කියලා කියන දන්නවනේ මාළු වර්ග ඕනම මාළු වර්ගයක් මුහුද වෙන්න පුළුවන් ඒක කරබී වෙන්න පුළුවන් මෙදි දි වෙන්න පුළුවන් ඕන තැනක ජලයේ ජීවත් වෙන ජලජ සත්වය ඊළඟට මන්සන් කිව්වහම මස් වර්ග ගොඩෙම ජීවත් වෙන සතුන්ගේ මස්. එතෙන්දී එතකොට මස් වෙන්න පුළුවන්, බිත්තර වෙන්න පුළුවන්, ඒවන එකක් ඇතුළත් වෙන. මස් බිත්තර මේ දෙකම. කී ඇතුළත් වෙන. මස් බිත්තර කී. මේ ඔක්කොම ඇතුළත් වෙන්නේ අතේන තමයි. නමුත් පංච භෝජනයේ කියනකොට පංච භෝජනයට ඇතුළත් වෙන්නේ නම් මස් මාංශ දෙක බිත්තරත් ඇතුළත් වෙනවා. කිරි කියන එක පංච භෝජන වලට ඇතුළත් වෙන. නමුත් ඒකත් මේ කාලේ වර්ධන බැරි ආහාරයක්. නමුත් කෙලින්ම පංච භෝජන අර්ථයේ සංග්‍රහණය කරන දෙකක් තියෙන තමයි කරන්න වෙන්නේ කිරි කියන එක. ඊළඟට තියෙන මෙතෙන් දැනගන්නවා මස් වලින් මේ භික්ෂුන් වහන්සේලාට නොවැළඳිය යුතු අකැප මාංශ 10ක් දේශනා කරලා තියෙනවා විනය පිටකේ. මේ අකැප මාංශ 10 තමයි මනුස්ස මාංශ, හත්ති මාංශ, අස්ස මාංශ, සුනක මාංශ, අහි මාංශ, සීහ මාංශ, ව්‍යග්ග මාංශ, දීඝ මාංශ, අච්ච මාංශ, තරච්ච මාංශ කියලා මාංශ වර්ග 10ක් තියෙනවා. මේවා කනවාඩුළු හේතුවක් තිබුණා. යම් හේතුවක් නිසා ධම්ම දර්ශනේ මේ මාංශ 10 වරඳන් ඉපා කියලා කලේ මේ වැඳුම් තීමාපත් සිද්ධ වෙනවා. මේකදී මනුෂ්‍ය මාංශය වන්දනය බගේ ස්ව මාංශය හින්දා. මේකට හේතුවක් තිබුණා මේ බුද්ධජනක ජීවමාන කාලේ තර විචුනාචරම ඊළඟ වෙලා හිටියා ඒ සාමින් වහන්සේට බෙහෙත් සඳහා සප්පාය මාංශ භෝජනය තියෙනවා. ඒ මාංශ භෝජනය ගත්තාම තමයි බෙහෙත් සුව වෙන්නේ. සප් හද මේ පහසු වෙන්නේ. ඉතින් නාසේ ගේ කැපකරුවා නැත්තම් පස්තය ගහමුදු යකින්ද පාතේ භෝජන කරාගෙන ඒක දැනගත්තා මේ එදා දානට ආරාධනා කරලා තිබුණ සුපවාසා කියන පාසිකාව බුදුරජාණන් මහා සංඝරත්නයට ඉතින් ඒ අතර අර ගිලන් සම්බුද්ධහන්ස තින්නා කියලා දැනගත්ත උන්වහන්සේට ඒ භෝජනයක් අවශ්‍යයි. ඒ නිසා සුපවාසා පාසිකාව තමන්ගේ සේවකයෙකුට කිව්වා 16කට කිව්වා ගිහින මාංශ භෝජන කාවෙන්න කියලා. අවත මාංශ කාවෙන්න කියලා. නමුත් එදා දවසේ පොහේ දවසක් නිසා කොහෙවත් මාංශ භෝජන තිබුණේ නැහැ.
මරපු සත්‍යඥා වහන්සේ කන බැලුණා. නමුත් ඒ වහන්සේක බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඉතින් වික්‍රමහන්සේගෙන් ඕන විදියට දාන්නේ මොනවා දාන්නේ අවශ්‍යම ඒක පුළුවන් විදියට සපයනවා. කොහොම හරි ඒක සපයනවා. ඉතින් එතකොට දැනගත්ත මේ සමිංහන්සේ මේ මාස භෝජනය ඕන දැන් වෙන දෙන දෙයක් නෑ. මේ මාස භෝජනය ලැබුණොත් උන්වහන්සේගේ ලැබි උත්සන්න වෙනවා. ඊට පස්සේ කරේ පිටුමිය තමන්ගේ කලව මාංශය කපලා දාසෙට දුන්නා. මේක පිට මේක පිසල සකස් කරන්නේ ගිලන් වික්ෂ මහන්සේ දෙසා කියලා. ඊට පස්සේ කලව වෙලාගෙන කාමරෙල හිටියා. බුදුරජාණන් වහන්සේ කරන මහසංගරකෙනම කරලා සම්මන්ත්‍රණය ගියා. ඉතින් ඊට පස්සේ දානීය දාසය තමයි පූජා කරේ. සපාසක පාසකය දෙහිටියා. එමන් ගිතන ඊට පස්සේ බුදුරජාණන්සේ ඇවිල්ලා ඇහුවා කෝ පාසිකාව කියලා. එතකොට කාරණාව කිව්වම බුදුරජාණන්සේ ඉදිරියට එන්න කියලා කවුසුවාම ඇයි කරපු කුසලයේ අනුභවයෙන් බුදුරජාණන් වහන්සේ ගන්න බාරන් තර කලවේ ඒතුවාරිසුව වෙලා තිබුණ ආකාරයටම ඒකෘති බාහිර පත්තනා කියලා සඳහන්. ඊට පස්සේ බොහොම සතුටින් දානය පූජා කළා කියලා. ඉතින් අර ස්වාමීන් වහන්සේ තේ දානේ මාස් පෝෂණ දානේ වන්දලා මාසල කොම්බියාට වෙලිය. ඊට පස්සේ කාර්ය බුදුරජාණන් දන්නවා ගිහිලා වික්ෂණාති කියලා. ඔබලා දන්නවද අද ගත්තේ ඒ මාස භෝජන මොනවද කියලා? කවුරුත් දන්නේ නැහැ. ඊළඟටමදී මේක මාස් මේ බුදුන් කාර්මයේ පැහැදිලි කරලා මේ සුපවාස තමගේ කලව මාසික පළතන් මේ ආහාර සකස් කරේ කියලා. ඉතින් ඊපස්සේ මනුස්ස මාසයේ නිවැරදිදී යමෙක් වැළඳු තුරසි ආපත්‍යක් වෙනවා කියලා. ඒක තුරසි ආපත්‍යක් කොහොම ලොකු යවටක් ඒ කියන්නේ උඩා යවක් වලින් බරපතල නේද තමයි තුරසි කියලා. දැන් කරුවාවත් හා ලහු යවක් කියලා කියනවා. කරුවාවක් කියන්නේ පරාජික සංකයිසල් කියනවා. ලහව ලහු ආපත්‍ය කියලා කනෙක් කියනවා. ඒ වගේ ලොකු මවදන් තුරසි. ඉතින් යම් කිසි වික්ෂාවක් මනුස්ස මාසයක් ගත්තොත් වැළඳු තුරසි කියනවටක් වෙනවා. ඒක දැනගෙන ඉන්න පුළුවන් නොදැනගෙන ඉන්න පුළුවන්. නොදැනගත්තත් වෙනවා. ඉතින් මේවා මම දන්නේ නැහැ මම දැනන් හිටින නැහැ කියලා හරියන්නේ නැහැ. ආපත්‍ය සිද්ධ වෙලා ඒ හරි ගත්තන මොකෙන් ගිරුණා නම් හරි එදිරි ගුරෙන් පහළට ගියා නම් ඒ ආහාර කොටසක් ස්වල්පයක් නම් ගියා නම් ඒ ශික්ෂාව දෙක දෙනවා. ඒ ආපත්‍ය සිද්ධ වෙනවා. තමන් දැනන් හිටින එක හරියන්නේ නැහැ. එනිසා තමයි අනුදැනවදාර බුදුරජාණන්සේ අනිවාර්යෙන් මාස භෝජනයක් තිනුකට ඒක දැනගෙන වන්දන කියලා. ඒ කියන්නේ තමන් හරියටම දන්නවා නම් මේක අහවල් මාසෙක කියලා. දැන් සාමාන්‍ය කුකුල් මාස කෙනෙක් තිනුකට කියලා තිනුකට ඒක දැක්කහම වෙන කෙනෙකුට පේනනේ මේ කුකුල් මාස කියලා බලදෙන අඳුරනවා. තමන් දන්නේ නැත්නම් හරියටම ඒක වේදාලේ දුන්නෙන් අහන්නට මොකද මේ මාංශික අහලා දැනගෙන සැක දුරු කරගෙන තමයි මේ භෝජන අනුභව කරන්නට වෙන ගන්නට වෙන්නේ. සැකෙන් වල කරවට සිද්ධ වෙනවා. සැකෙන් වල යුස් කරගෙන අපට සිද්ධ වෙනවා. නොදැනුණත් ඒක ගත්තොත් ආපදි සිද්ධ වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් තමන් මේ භෝජන ගන්න කලින් මේ මාස භෝජන ගන්න තමන් දන්නේ නැත්නම් මේ දින සාහනට වල මොකද්ද කියලා. මොකද්ද කියලා. දැනගෙන තමයි මේ 10ට ඇතුළත් වෙන්නේ නැත්නම් ගන්න පුළුවන්. හත්ති මාංශ කියලා කියන්නේ හත්ති මාංශ අස්ස මාංශ කියන ඒවා වළඳන එපා කියලා කිව්වේ මොකද මේක රජුගන්ගේ වාහන වශයෙන් තියෙනවනේ ටිකක්. අනුභවණීය සත්ව කොටස ඇත්ත වශයෙන් කියලා කියන්නේ රජුගන්ගේ වාහන විදිහට පාවිච්චි කරන එක. එතකොට අර දුර්භික්ෂ කාලේ නරුණු අස්තන්ගේ නරුණු අස්තන්ගේ වස්පාව දුෂ්ණාසයක් කාලා තියෙනවා. ඒ කියන්නේ ආහාර කරන් තියෙන දුර්භික්ෂ කාලේ. නමුත් ඒක දැනගෙන මිනිස්සු චෝදනා කරා. ගරහුවා. ඊට පස්සේ තමයි ශික්ෂා පද පනවන්නේ. හත්ති මාස සමාන සංගව කරන්නත් එපා කියන්නේ. මේ මනස මාංශ හැර අනිත් මාංශ නමේම දැන් මොන දෙන ආහාර ගත්තත් එන්නේ දුෂ්කර කියන අපත්‍ය. ඉස්සුනක මාංශයක පාව කියලා කිය එක පීකුණේ ඉස්සුනක කියන්නේ ආ. බලු මාස් කනවා කියලා කියන්නේ ආ. ගැරිහු විදියට. පිළිපු සංගතයි. ඉනිසා ඉස්සුනක මාංශ එන අහි කියලා කියන සර්ප සර්පයන් මාස් ගන්න එපා කිව්ව නිසා පිළිපු නිසා. සමහර රටවල බලු මාස් කනවනේ සර්ප මාස් කනවා. සමහර රටවල තියෙනවා නමුත් ඒක බෑ. ඉතින් වික්ෂණා කරනවා කියලා රටේ ගියන් පස්සේ හන්දේ මේ මානසික පරීක්ෂා කරනවා නේ කියලා දැන අහලා දැනගන්න මොකද්ද කියලා. මම දැන් හෝ ඒ රටේ මිනිස්සු කරනවා කියලා අපිට කන්න විදියක් නැහැ. ඒක නතර. සිංහ මාංශ පාවිච්චි සිංහ මාංශ, යක මාංශ, දීප මාංශ, අච්ච මාංශ, තරච්ච මාංශ. සිංහ කියන්නේ සිංහයෝ, යක කියන්නේ යක්ෂයෝ කියන අය, දීප කියන්නේ දිවියෝ, අච්ච කියලා කියන්නේ වලස. කරච්චකරේ කරබන් වලසකි. මෙන්න මේ කට්ටියගේ මස් කන්න බැල්කුවේ ඒවා කාලා
වන ඉන්නකොට ඒ ගඳ ඒ සත්තුන දැනෙනවා. එහෙනම් මේ වික්ෂුණහාරට අනර්ථයක් කරන්න පුළුවන්. ඒ සත්තුගේ කරදරය තියෙන පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ මාංශක අහට ගන්න පාදල ඇති. ඒකලෝ රෞද්‍ර සත්තුනි මාංශ භක්ෂ සත්තු. ඒතර එයාගේ මාස් අහට අරගෙන කැලේ හිටියොත් එහෙම ඒ ගඳ ඒ එක ඒගොල්ලන් දැනෙනවා කියන ගඳ. එතකොට ඒ වික්ෂුවට අනර්ථයක් කරන්න පුළුවන්. හානි කරන්න පුළුවන්. ඉනිසා තමයි ඒක කන්නේ පාදල. සමහර කෙනෙක් මොකක් වරද වරද දක්වනවා මේ තරච්ච කියලා කියන්නේ ගවයින්ට කියලා. ගවයන්ට මේ තරච්ච කියලා කියන්නේ කරවන වස්සා කියලා සතෙක් ඉන්නවා. මේ සතාරය කියන්නේ. මෙන්න මේ මාංශ 10 අකපයි. වික්ෂුවකට මේ මාස 10 ලැබුණ වරදන්න සුදුසු නැහැ. ඒ නිසා තමයි තමන්ට තමන්ගේ දාන වේලේ මාංශ භෝජන කිව්වත් එක විමසලා දැනගන්න මොකද්ද කියලා. මාළු වල නම් ඒ කියන්නේ ජලජ සත්‍යයන්ගේ නම් එහෙම අකප භාවයක් අකප දෙයක් වශයෙන් දක්වලා නැහැ කිසිම දෙයක්. මේ ගොඩමස් ගොඩ සත්තුන්ගේ ඉවර ජීවත් වෙන සත්‍යයන්ගේ මාංශ කියන සී. හරි. එතකොට අන්නේවා මේ කියපු කාදිනීය මොනවද කාදිනීය සහ භෝජනීය කියන දේවල් මේ කාලේ ගන්න බෑ. මේ කාලේ ගන්න බෑ. එතකොට කාදිනීය කියලා කියවේ මම පැහැදිලි කරා. කැවිලි වර්ග, පළතුරු වර්ග, සාර මූලික කාවින, තච කාදිනීය වගේ දේවල්. භෝජනීය කියලා කියන්නේ පංච භෝජන සත්ත්ව ධාන්‍යයෙන් කරන බත. ඊට පස්සේ පිට්ටු වර්ග වගේ දේවල් අසුණු අග්ගලා වගේ දේවල් බදු පිටි වගේ දේවල් දිය මස් බොට මස්. ඊට පස්සේ මෙතනදී ඇතුළත් නොවුනාට දැනගන්න ඕන මේ විකාලේ ගත නැති ආහාර වලට ඇතුළත් වෙනවා කිරි වර්ග සීලම කිරි වර්ග. කිරි කිවි මස් කැප සතුන්ගේ සීලය. එහෙනම් මස් අකැප සතුන්ගේ කිරි බොන්නට එකන අහකට ගන්න බෑ. වික්ෂෝකට මස් අකප සතුන්ගේ කිරි ලැබුණොත් ඒක පානය කරන්න බෑ. අකපයි. එහෙනම් මස් කැප සතුන්ගේ කියන්නේ මම මේ දැන් ওই 10 දෙන හැර අනික වර්ණ සතුන්ගේ මස් කැපයි. ඒ කියන්නේ ත්‍රිකෝටික පාරිශුද්ධ වශයෙන් ලැබුණොත් ඈ එක වරද කරන්නේ නැහැ. ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයක් විදිහට ලැබුණොත් ඉතර ඒකත් අනුභව කරන්න පුළුවන් නේ කැප මාංශයක් නතු. එහෙනම් අද තමන්ට කියලා ඉගෙනගෙන මට අහවල් මේ කුකුලගේ මස් වණ කියලා හැම කියලා දෙන්නත් හැවොත් එහෙම අකුලස් අකුසල සිද්ධ වෙනවා. ආපද සිද්ධ වෙනවා. චිකෝනි පාරසදි කියලා කියන්නේ තමන් උදෙසා සතෙක් මරනවා දැක්කේ නැති තමන් උදෙසා ඒ දානීය පිරිසේ කියලා සතෙක් මරුවා ඒ සතා මරුවාට ඇහුවේ නැති තමන්ට කිසිදු සැකයක් ඇති වෙන්නේ නැති නිකන් පින්න පාත වෙනකොට දැන් පින්න පාත වෙනකොට පින්න පාතේ ගමියන්ති ඒ අය බෙදෙන යම් කිසි භෝජනයක් ඒ භෝජනය දර මොනවාරි මාසක් තියෙනවා. එතකොට මේ මාංශ භෝජන එකක් ටික සකස් කරන්නේ මෙයා හාමුදුර පින්න පාත වෙනවා. ඒ නිසා උන්වහන්සේට මේක පිළිසිනවා කියලා අදහසකින් නෙමෙයි. කටි gedara කෑමට හදන දේ. තමන් කෑමට තමන්ගේ ආහාර පිණිස සාදු දෙයින් කොටස තමයි පූජා කරන්නේ. ඉතින් මේ වගේ දයක් ත්‍රිකෝටි පාරදීදී කරත් හැකියි. දැන් කවුරු හරි දානෙටම හංසෙලේ හරි ආරණ්‍ය හරි දානෙටම කියලා මාංශ භෝජනයක් හදාගෙනම. එතකොට බලන්න ඕන තමන් දැක්කනා ඊතනක් වන්න දැන් දානෙ හදන gedarak තියෙනවා. ඒ gedara ආලු කැටි කුකුල් මඩුවක් තියෙනවා. ඒ කුකුල් මඩුවේ කුකුළු ටිකක් මැරුවා මරනවා දකින්නවා. නැත්තම් තමන් කෙලින්ම දකින්නේ දාන ගෙදරම ඒ සතා මරනවා. ඊට පස්සේ ඒ ගෙදර ගියාම සෙමින කුකුල් මසුත් තියෙනවා. ඒක පැහැදිලි විදිහට දැන් තමන් දැක්කනේ කුකුලා මැරුවා කුකුල් මසුත් තියෙනවා. එතකොට ඒක පිරිසිදු දානයක් නෙමෙයි. පාරිස් පිරිසිදු නේ කන්බෝන ප්‍රීති. එමෙතන දානේ ගෙදර කහදනවා ආරංචින තමන්ට වෙන හිතවත් කෙනෙක් හරි අනහවගේ දාන සඳහා අහවලාගේ කුකුල් කොටි කුකුල් ගලන්ගෙන තමයි මැරිවේ. මල තමයි මේ භෝජන සකස් කරේ. අහන්න ලැබෙනවා. අහන්න ලැබුණා නම් ඉතුරු එකක් වරඳන කැප නැහැ. තමන් පින්න පාද නැත්නම් තමන් මේ පහ යනකොට දකින්නවා කුකුලේ මරණ. කොහේ සඳහා මොකක් සඳහා කුලි මැරෙ කියලා දන්නේ නැහැ. කුකුලේ මැරුවා මරණ දකින්නවා. එතන අහන මැරුවා කියලා අහන්න ලැබෙනවා. හැබැයි ඒ ගෙදරට ගියාම නැත්නම් ඒ ගමට ගියාම පින්ඩ පාත්‍රේ කුකුල මාසෙ තමයි. ඒක තමයි දැන් සැකයි මේ කුකුලව හැදුවේ මේ කුකුලා මැරුවේ මේ දාන්නේ සඳහාද. ඒ මරපු කුකුලගේ මස්ත මේක. සැකයක් ඇතිනො ඒක ගන්න බැහැ. අන්න එහෙම නෝන. ඒ දානේ පිණිස නැත්නම් තමාවට ලැබෙන ආහාරය පිණිස තමන් ලැබෙන ඒ දානේ සඳහා කුලේ සතෙක් මරනවා දැක්කේ නැත්නම් ඇසුවේ නැත්නම්
තමන්ට සැකකුත් නැති නැත්නම් ඒ ගානේ දිහා ත්‍රිකෝටි පරිශුද්ධය කියලා තමන් දැක්කොත් හරි කාගෙන් හරි අල්ලන්නත් හරි ඒ වෙන සතෙක් මරන දැකලා නැහැ සතෙක් මරන දැකලා හෝ අහලා හෝ ඉන්නවා ඒක උඩ පිටපාද ගියා නැත්නම් දානේ ගේනකොට මාංශ භෝජනුත් තියෙන අතුර දැන් සැකයක් ඇති වෙනවා අනිබද සැකේදී ඒ දානේ ආහාරය මොකද වෙන්නේ ඒක පිරිසිදු නැහැ යම් කිසි කෙනෙක් ඉතින් සතෙක් මරලා ඒ දානේ විනස භෝජන සකස් කරලා ඒක නැති අපසල සිද්ධ වෙනවා ඒකන්තෙන්න දැන් පණ පිටින් කුපඩින් යන මරලා ඒ කුකුල් මාස් දාන දීවොත් ඒ දානේ පිරිසිදු නැහැ ෆයිස් පිරිසිදු දානයක් නෙමෙයි ඒ වෙන තියෙන කෙනාට කියන්නේ සත මරපු කෙනාට තමයි සිද්ධ වෙන අපසල සිද්ධ වෙන්නේ එතකොට ඒක නොදැන වෙනදුවත් ඒ විචන ආහසරාට අකුසල සිද්ධ වෙන පුළුවන් නොදැනවට තියෙන සා වෙන භෝජනයක් කියනකොට තමයි නසන්නට වල මේක කොහමද ලැබුණේ කියලා දැන් වෙනද සැරේ විකුණන්න තියෙනවා දැන් සුපමා කටරයි පැර ගියාම මාස භෝජන කරන දැන් තියෙනවානේ ඉතින් ඒ කඩේකින් මාසක් මිලදී ගන්න प्रश्न කොකොල් කොටුවට ගිහිල්ලා දැන් මම කොකොලම් මාතුකාර ගන්න පාසලේ කියන්නේ ගිහිල්ලා කිව්වොත් එහෙම අපිට මෙන්න මේ මස් සොන් කුකුල් මස් සොන් කියලා කිව්වොත් ඒකට ඒ කිව්වන් පස්සේ තමයි කුකුල මරන්න. අන්න එතන එහෙම කරොත් එහෙම අපසල් සිද්ධ වෙනවා. ඒ තමයි කියලා කිව්ව නිසා කුකුල නැති. එතකොට අපසල් සිද්ධ වෙනවා. අනේ කෙවිද තේරුණාට ඕනක තව දුරටත් පැහැදිලි කරන්න පුළුවන්. අනේ පැහැදිලි ඇති කාරණාව එහෙම भोजन एक ගව කිරි වෙන්න පුළුවන් මෙල කිරි වෙන්න පුළුවන් බැටළු කිරි වෙන්න පුළුවන් ඒවා කිරිවත් ඒකත් මේ කාලේ ගන්න බැරි ආහාරයක් හරිද කාබිනේ භෝජනය සහ මේ කිරි කියන්නේ එනේ දේවල් විකාලේ වැළඳුව කෑක් දිව කෑව වැළඳු විද්‍යාවක් වැළඳුව සෙන් ශික්ෂා පදේ කැරෙනවා මේ කාලේ වැළඳුව තියෙනවා හැදෙන්නේ නැති මේ මොකද්ද කියන එක मध्यान අරුණ ගමේ ඉඳලා මධ්‍යහන දක්වා කාලයකට කාලය කියලා කිව්වා. මේ කාලය කියලා කිව්වේ මධ්‍යහන ඉඳලා අරුණ ගමේ දක්වා කාලය. නව දවසේ බෙදුවොත් එහෙනම් කොටක් දෙකයි අරුණ ගමනේ කියලා කිව්වේ අරුණ නැන් ගම් පස්සේ ඉඳලා මධ්‍යහන දක්වා කොටස. මෙතන සාමාන්‍ය ආසන පහයක විතර කාලය පහක් හයක් විතර කාලය. මේ කාලය තමයි කාලය කියලා කිව්වේ. ඒ කාලය තුර ඔන්න ඕනම ආහාර ගන්න පුළුවන්. කාබිනේ වෙන්න පුළුවන් භෝජන වෙන්න පුළුවන් කිරි වර්ග වෙන්න පුළුවන් ඒ ආහාර සංඛ්‍යාව කියලා ගන්න යම් ප්‍රදේශයක යම් ජනපදයක ආහාර පිණිස පරිභෝග කරන වළඳන කන බොන ඕනම දෙයක් ගන්න පුළුවන් ඊට පස්සේ මධ්‍යහන්නේ ඉඳලා පහෝ දරුණ දක්වා කාලෙක මේ කාලේ ඒ විකාලේ වෙන්න මේ කියපු කාලයේ විතරක් මේ කාලයේ ගත හැකි ආහාර වර්ග විකාලේ ගන්න බෑ කියන්නේ කාබිනේ භෝජනේ කිරි වර්ග වලට ගන්න බෑ जनपद
දැන් මෙතන මේ මූල කාදිනී කන්ද කාදිනී අපි හැදිර කරලා කියන යා මේ ජනාදීන් ඒ ඒ ජනපදයන්හි ආහාර පිණිස භාවිතා කරන දේවල් ඒ ජනපදයන්හි ආහාර පිණිස භාවිතා කරන දේවල් එතකොට දැන් සමහර ලංකාවේ ආහාර පිණිස ගන්න නැති සමහර මුල් වර්ග අල වර්ග වෙන රටක ආහාර පිණිස ගන්න පුළුවන් දැන් ලංකාවේ සාමාන්‍ය අපි දැන් තියන්නේ ඉඟුරු වර්ග කහාල වද කහාල අරන් කහාල ඔය වගේ දේවල් තියෙනවා නේ ඒවත් අලනි මුල් ඒව ආහාර පිණිස ගන්න නැහැ නේ ඒව ගන්න බෙහෙත් පිණිස වෙන රටක සමය බෙහෙත් නැතන ගන්න ඉතින් ඒව අතුලත් තින්නේ නැහැ ආහාර පිණිස යම් ජනපදයක යම් රටක ආහාර පිණිස ආහාර කෘත්‍ය සඳහා මිනිස්සු භාවිත කරන අල වර්ග වර්ග හදන් වර්ග පත්‍ර වර්ග පුෂ්ප වර්ග පොතු වර්ග ඵල වර්ග ඇට වර්ග පිටි වර්ග ඊට පස්සේ ලහඩු වර්ග කිරි වර්ග ඒවා තමයි ඇතුළත් වෙන්නේ. මෙතන පැහැදිලි වෙන්නේ නැති කාබිනිය කියන දේවල් රෝජිනිය කියන දේවල් කාලය ගන්න බෑ මේක කාලය ගන්න පුළුවන් මේ කාලය ගන්න බෑ. ඉතින් මෙන්න මේක කාදිනිය රෝජිනිය කියන දේ අරින් විකාලේ කෑවොත් වැඳුවොත් අනුභව කරොත් ශික්ෂා කරේ කලින්. එතකොට පැහැදිලි වෙන්නේ නැති ඒ කාරණාව. එතකොට දැන් මම පැහැදිලි කරේ විකාල බෝධි ශික්ෂා පදේ ස්වභාවය. ඒකෙදි කාදිනිය කියන එක දැනගන්නට ඕන රෝජිනිය කියන දේ දැනගන්නට ඕන විකාලේ කියන දේ දැනගන්න. විකාලේ කියන එක පැහැදිලි කරා මධ්‍යහන් ඉඳලා අපෝද අවම දක්වා කාලය තමයි. කාලය කිව්වේ කාලය කිව්ව අරුණ ඉඳලා මධ්‍යහන් දක්වා කාලය. ද කාලය අපිට ඕනම දෙයක් ආහාර විස ගන්න පුළුවන්. ඕනම දෙයක් කියන්නේ සුදුසු දෙයක් කියන්නේ කැපදියා. කැපනවා වන්දියා. ඒ දේවල් මේ උදේ කාලේ කාලය දුලා හටගත් හැකි දේවල් මේ කාලේ ගන්නද බෑ. ඒ මොනවාද කාදිනිය භෝජනීය. ඒකට කිරි වර්ගade සංග්‍රහ වෙනවා. දොරකේ මාංශ මොනවද කියලා දෙනවා කාදිනිය කියන මොනවද හැඳුනා දුන්නා භෝජනීය කියන මොනවද හැඳුනා දුන්නා එතකොට මේ කියපු කාදිනිය භෝජනීය කියපු දේවල් තමයි යාව කාලික කියලා කියන්නේ මේ කියපු කාදිනිය භෝජනීය කියන දේවල් තමයි යාව කාලික කියලා කියන්නේ කාලික හතරක් තියෙනවා කියලා කියන්නේ කාල හතරක් යාව කාලික යාම කාලික සත්හාකාරික යාව ජීවිත එතන මෙන්න මේ කියපු කාදිනිය භෝජනීය කියන දේවල් තමයි යාවකාලිකය කියලා කියන්නේ යාවකාලිකය කියලා කියන්නේ කාලය වර්ණන පුළුවන් දේවල්. කාලිකය මොකද්ද? අරුණේ ඉඳලා මධ්‍යහන් දක්වා කාලය. අරුණ ගම්මේ ඉඳලා මධ්‍යහන් දක්වා කාලය තමයි කාලිකය. ඒ කාලයේ ගත හැකි දේවල් තමයි යාවකාලික කියලා කියන්නේ. මොනවද යාවකාලික? යාවකාලික. යාවකාලික කියන එක මෙනි කාලය වර්ණන පුළුවන් දේවල්. කාලය කියේ අරුණ ගම්මේ ඉඳලා මධ්‍යහන් දක්වා. මම පැහැදිලි කරන්නම්. අරලා ගන්න එපා. එතකොට මධ්‍යාහ්නයේ වෙන්නකොට මධ්‍යාහ්න වෙද්දී අවසන් වෙලා තියෙන කෙන ආහාර කෘත්‍යය. මධ්‍යාහ්නෙන් පස්සේ පිටක් හෝ ආහාර ගත්තොත් උගුරේ පහළ ගිරුණා ශික්ෂා පදේ කරේ. සූචනා අපත සිද්ධ වෙනවා. හරි. පැහැදිලි නේද මේ කාරණේ. අරුණ කියනකොට සාමාන්‍ය එක දැනගන්න අරුණ වර්ග ආකාර තුනක් තියෙනවා. ඔකට කලින් මම පෙන්වා දුන්නා. ඇස්ට්‍රොනොමිකල් අරුණ කියන එකක් තියෙනවා. නියුටිකල් අරුණ කියලා තියෙන සිවිල් අරුණ කියලා තියෙනවා. ඒ කියන්නේ තාරකා නක්ෂත්‍ර අරුණ කියන එකයි නාවික අරුණ කියන එකයි සිවිල් අරුණ කියන එකයි. එතකොට මේකේ නක්ෂත්‍රයට අදාළව අරුණ තමයි මුලින්ම මේක. සාමාන්‍ය මෙන්න මේ කාලේ මේ අරුණ තියෙන්නේ 4:44 අතරදී. ඒ කියන්නේ ඊන වාක්‍ය වේලාව කෙනෙකුට නක්ෂත්‍ර අරුණ උදා වෙලා කියලා කියනවා. ජ්‍යොතිෂයට අනුව නාවිකරණ කියලා කියන එක ඊට පස්සේ උදා වෙන එකක්. ඒක මේ කාලයේ තියෙන සාමාන්‍ය 5:09:10 වයි කාලය තුල. ඒක නාවිකරණ. සිවිල් අරුණ කියලා කියන්නේ මේ කාලයේ සමිතේ 5:34ට වගේ තමයි සිවිල් අරුණ කියලා කියන්නේ. සාමාන්‍ය මෙතෙන්දී සිවිල් අරුණ කියන එක සැලකුවම ගොඩක් හොඳයි කියලා හිතනවා. සිවිල් අරුණ කියලා කියන්නේ සාමාන්‍ය හොඳටම ආලෝකය කියන්නේ. ප්‍රතිම වෙනත් ආලෝකයක් නැතිව අපි දන්න ටෝච් එකක් හරි වෙන වාහනේ කියලාක් හරි වෙන ලයිට් එකක් නැතුව වටිනකේ තියෙනවා පේනවා. ඒ කියන්නේ ගස් වල පිබිලා තියෙන මල් වල වර්ණ හඳුනා ගන්න පුළුවන් නම් ඒ පාත්‍ර වල වර්ණ කියනවා. තමන්ගේ අත දිහා බලන තීරේ කාදී හඳුනා ගන්න පුළුවන් නම් අන්නේ අරුණ උදා වෙලා තියෙනවා. හඳේලිය නෙමෙයි කියන්නේ හඳේලියට පේන එක නෙමෙයි කියන්නේ. තාරකා හෝ චන්ද්‍රාලෝකේ නැතුව දකින්න පුළුවන්.
සාමාන්‍ය අපේ මේ යෝගාචර සංස්කාරයේ තියෙන සටහනක් අදලා අරුණ සටහන කියලා. ඒ කියන්නේ එක එක වර්ෂයේ එක එක දවස්වල අරුණ උදා වෙන වෙලාවකින් විනාශ නේ හැමදාම එකම වෙලාවට නෙමෙයි වෙනස් වෙනවා. මොද ලෝකේ ප්‍රතිවිභ්‍රමණය අනුව කාලය වෙනස් වෙනවා. ප්‍රමණ පරිභ්‍රමණ අනුව. එතකොට ඒ කාලය දක්වන සටහනක් තියෙනවා. ඒකේ දක්වලා තියෙන ඔය නාවි කර්ම සිවිල් ධර්ම පතර කාලය තමයි තියෙන්නේ. නාමකරණ සීල අතර කාලය තමයි ගිදාව තියෙන්නේ. ඒ කියන්නේ එතන කියන අරුණුවන් වර්ණ උදා වෙන කාලය. ඉර උදා වෙන කලින් සූර්යාලෝක වෙන කලින් අරුණු පැහැය තියෙන අවස්ථාව. සුදු පාට වගේ ලාගෝස් පාට වගේ ආලෝකයක් නිකුත් වෙන අර පේන වෙලාව තමයි එතන ආරම්භ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ නාමකරණ පස්සේ ගත්තාම ගොඩක් නාමකරණ සීල අතර තියෙන යෝගාසනෙක දක්වලා දෙන සතරන අනුව ගත්තත් වැඩක් නැහැ. ඒක ඉතාම සාර්ථකයි. එහෙම නැත්නම් සිවිල් ධර්ම සරකලා සරකන්න පුළුවන්. එතනින් පස්සේ තමයි ආහාර ගන්න පුළුවන්. ඊට කලින් ආහාර ගත්තත් ඒ පිකාරය තමයි ඒකට. හයිද ඉන්නේ අරුණට කලින් කියන පිකාරය. අරුණෙන් පස්සේ ඉඳලා මන්දෙන් දක්වා පාරේ කියන්නේ. එතකොට මේ මන්දයන් හොයාගන්න පුළුවන් ඔය ඇප්ලිකේෂන් එකෙන් තමයි ඔය ඇන්ඩ්‍රොයිඩ් උපකරණ වලට ඒවට දාන්න පුළුවන් ඇප්ලිකේෂන් තියෙනවා. එතන Google එකේ වල සර්ච් කරන්න පුළුවන්. ඒ ලොකේෂන් එක දුන්නා මේ විදේශී අරුණ කියලා තියෙන යරුණ වර්ග තුනම මධ්‍යයන් කියලා තියෙන කෙනෙක් ඉරක් උදා වෙන ඊට පස්සේ ඉන්නකොට මම යවන්න පුළුවන්. දැන් කාරණේ පැහැදිලි නැති. තව මේකේ කියන්න කරුණු තියෙනවා. ඉතින් කාලයක් ගතන හැඳුන්වන්නට ඕන. එසේ මේ ශික්ෂාපදේ කොහොමද ආපද සිද්ධ වෙන්නේ? මේක අංග මොනවාද? ඒ කියන දේවල් තව කතා කරන්න තියෙනවා. අනිත් කාලයක් ගතන කියලා දැන් ඒවත් අපි හරියට දැනගන්න ඕනවා කියලා. ඉතල පාඩම මේ විකාර බලන් ශික්ෂාපදේ සම්බන්ධ පාඩම අවසන් නැහැ. ඊළඟ සැරේ ඉතිපර්ස සාකච්ඡා කරමු. ඒකවල මේ සම්බන්ධ මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න නම් විලාම ඉතින් අහු වෙලා තියෙන්නේ. කැලලක් යනවා සමුහිරිත දත්තලා තියන්න එනත ඊළඟ සතියේ දිහන්න වෙලා තිබෙන බලන්න එහෙනම් අපි ආද දේශනාව සංකරන ඔය කරුණට හොඳට පැහැදිලි කරගන්න නැවත වරක් දේශනාව හරහරි ගැටලු තියෙනවා ඒවා සටහන් කරලා තියන්න ඉදපත් කරන්න එහෙනම් අද දවසේදී අපි මේ විනය කරුණ වර්ධනය කරන ගැනීම සම්පාදනය කරත්තව සිරිම සර්ගයන් සිරි දිනාටම ඒ වගේම සදින උපාසී සිරි දෙවියන්ට ආර්ග්‍යාට පාල්කිනි බෝධිඥානකින් සාංකලපතුමිනි සැනසීමේ සම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සිදු කරමු. මෙිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව විභාන පත්‍ය. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසරක්ඛ වානුතු සම්බුදුඛා පමුච්ඡතු. බුද්ධ සාසනං චිරං තිඨතු. සාදු සාදු සාදු. අද මම මේ ජී සේනාසනෙ